පසුගිය මස 10 වෙනිදා නාගදීප විහාරස්ථානයේ ආරම්භ කළ රණවිරු පාගමන අද උදෑසන 6:30 පමණ වන විට බෙන්තොට පාලමාසලට පැමිණියා. යුද්ධයේදී ආබාධිත තත්වයට පත් වූ ගජබ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ පියතිස්ස සහ නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනේ යුද්ධේ නාබාධිත තත්වයට පත් වූ MPW කුමාර ඉතා ධෛර්ය සම්පන්න ලෙස මෙම පාගමනට එක්ව සිටිනවා. මොවුන්ගේ ගමනාන්තය කතරගම කිරිවෙහෙර අභියසට පැමිණීමයි. දැනට මෙම රණවිරුවන් දෙදෙනා කිලෝමීටර 770ක් ගමන් කර තිබෙනවා. මේ අතරතුර අද විශේෂිත සිදුවීමක් දක්නට ලැබුණේ මෙම වීරෝදාර රණවිරුවන් දෙදෙනා සමග මෙම පාගමනට සුනකියෙකුද එක්ව සිටීමයි. මෙම පාගමනට එක්ව සිටින හමුදා සාමාජිකයින් අප සමග පැවසුවේ යටියන්තොට ප්‍රදේශයේදී මෙම හමුදා සාමාජිකයින් දෙදෙනාගේ පාගමන සමග මෙම සුනකයාද එක් වූ බවයි. කිලෝමීටර 770ක් මෙම සෙබළුන් දෙදෙනා ගමන් කරන විට මෙම සුනකයාද මෙවන විට එම කිලෝමීටර ප්‍රමාණයෙන් හරි අඩක පමණ ප්‍රමාණයක් ආබාධිත රණවිරුවන් දෙදෙනා සමගම මෙම සුනකයාද පැමිණ තිබෙනවා. මාර්ගයේ දෙපස රැඳී සිටින අතිවිශාල ජනතාවගේ ගෞරවයට හමුදා සෙබළුන් දෙදෙනා පත්වෙද්දී එම ජනතාවගේ ආදරය දිනා ගන්නට මෙම සුනකයාද සමත් වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.